අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට කලින් තිබිච්ච බුද්ධ ශාසනය දන්නවද කවුරු හරි? මොකද්ද? මේ දුවර දන්නවද? අපේ බුදුහාමුදුරන්ට කලින් හිටිය බුදුහාමුදුරෝ කවුද? ඈ? හතමල් වහ ගන්නවට. අපේ බුදුහාමුදුර කලින් හිටියේ කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේ නම. කාශ්‍යප මතක තියාගන්න. කවුද? කාශ්‍යප. මේ මහා භද්‍ර කල්පයේහි බුදවරු පස් නමක් පහළ වෙනවා. කපුසන්ද, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී කියලා නේද? එතකොට හතර නමක් දැන් පහළ වෙලා. මෙතන කලින් බුද්ධ ශාසනයේ හිටියේ පහළ වුණේ කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ. අපේ බෝසතාණන් වහන්සේ කොච්චර කල් පෙරම් පුරවද? සාරා සංකේය කල්ප ලක්ෂය. කාශ්‍යප තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අටා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා. මොකද පාරමිතා භූමියේදී උන්වහන්සේගේ දියුණුව තිබුණේ ශ්‍රද්ධාව, පැහැදීම, විශ්වාසය. අපේ බෝසතාණන් වහන්සේට වැඩියෙන් තිබුණේ ප්‍රඥාව. ඒ නිසා ඉක්මනින් පාරමී ධර්ම පූර්ණේ කරා. අපේ ධර්මයේ දැක්වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ වීරිය අධික බෝධිසත්වරේ. ඒ නිසා එතුමා අසංකේය 16 සංකේය කල්ප ලක්ෂයක් අපේ බෝසතාණන් වහන්සේ වගේ 4 ගුණයක් කාලයක් පෙරම් පුරන්න ඕනේ. ප්‍රඥා වැඩි කෙනා ඉක්මනට කටයුත්ත කරගන්නවා. මම කියන්න අවශ්‍ය වුණේ අපේ කාශ්‍යප බුද්ධ ශාසනයයි අපේ බුද්ධ ශාසනය අතර දඹදිව තලේ තර රජෙක් පහළ වුණා. කොහොමත් රජවරු පහළ වුණානේ කලින් කරද නේද? මේ රජතුමා ධාම ධාර්මිකව යහපත් ලෙස රාජ්‍ය පාලනය කරා. හැබැයි එතුමාට දවසක් උඩුමහල් තලේ ඉඳලා කල්පනා කරනකොට මේ වගේ සිතුවිල්ලක් පහළ වුණා. මම සියලු සම්පතින් ආඩ්‍යව මේ දඹදිව තලේ රජකම් කරනවා. හැබැයි මට සියලු සම්පත් තියෙනවා. කිසිදු සම්පත්තියකින් අඩු නැහැ. මම යහපත් රාජ්‍ය පාලනය කරනවා. හැබැයි මගේ ජීවිතයට එක දෙයක් අඩුයි. හරි හමං මාර්ගෝපදේශකත්වයක් නැහැ. රාජ්‍ය පාලනයට වඩා පරලෝකයට නිවනට ධර්මෝපදේශයක් නැහැ. ධර්මෝපදේශ ලබා දෙන්නේ සාමාන්‍යයෙන් පැවිද්දෝනේ නේද? තාපසවරු, පැවිද්දෝ අපි කියන ශ්‍රමණියෝ කියලා. දැන් ආර්ථිකය හදාගන්න ඒ වගේ දෙයකට ශ්‍රමණියෙක්ගෙන් ලොකු උපකාරයක් නැහැ. ඒක ඊට වඩා හොඳට ගීගෙදර වැඩ කරන අය දන්න. ධර්මෝපදේශයේ විශේෂයෙන් අවශ්‍යයි හොඳට මතක තියාගන්න. විශේෂයෙන් අවශ්‍ය වන්නේ පරලෝකයට සහ නිවනට. ඒකෙන් කියන්නේ බුදුදහමෙන් මෙලොවට උපකාර නැහැ කියලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම බුදුවරයෙක් නැත්නම් ශාස්ත්‍රවරයෙක්ගෙන් ධර්මාවාදයක් අපිට අවශ්‍ය වන්නේ මරණින් මතු සහ නිර්වාණය සඳහා. මේ ජීවිතයේදී හිත කෙලෙස් වලින් තොර කර ගැනීම සඳහා. කියන්නේ ආධ්‍යාත්මික සුවය සඳහා. කෙලෙස් පීඩා වලින් තොරව වාසය කිරීමට. මානසික ගැටලු අඩු කර ගැනීමට. පරලෝකයේ සුගතියට යන්නට, නිවනට පත්වන්නට මේ වගේ දේවල් වලට තමයි ශ්‍රමණයන්ගෙන් පැවිද්දන්ගෙන් උපදෙස් ඕනේ. ලෙඩ දුක් සුව කර ගැනීමට, බෙහෙත් තේත් වලට ආර්ථිකේ ශක්තිමත් කරන්න උපදෙස් දෙන්න පුළුවන්. ඒක ලොකුවටම අවශ්‍ය වෙන්නේ ශ්‍රමණයන්ගෙන්. අපි උනත් එහෙම ලොකුවට උපදෙස් ගන්න යන්නෙත් නැහැ නේද වික්ෂපහන්සේගේ අපිට. ඒත් රජතුමාට දැන් ධාර්මිකව රටපාලනය කරන්න පුළුවන්. ඒව තේරෙනවා. නමුත් තමන්ගේ ආධ්‍යාත්මික නැත්තම් අපි ඉංග්‍රීසියෙන් කියන ස්පිරිචුවල් ලයිෆ් ආධ්‍යාත්මික ජීවිතයට අවශ්‍ය උපදේශය හරියට ලැබෙන්නේ නැහැ. එතුමා කල්පනා කරනවා ධර්මයෙන් තොර මගේ ජීවිතය රාජ්‍ය පාලනය හරියට හඳ නැති ආරාත්‍රි අහස වගේ, ඉර පායර නැති අහස වගේ. ඒ නිසා ධර්මයක් අහගන්නට ඕනේ කියලා ඇමතියෝ කැඳවල ඇහුවා. රජතුමාට ගැළපෙන හරිහමන් ධර්මයක් හම්බුනේ නැහැ. මේ සුළුපටු කෙනෙක් නෙවෙයි
මේ භද්‍ර කල්පේ බුදු වෙච්ච අපේ බෝසතාණන් වහන්සේ. එනිසා එතුමාට හරි ධර්මය ඕනේ. එතුමාම නිකන් සාමාන්‍ය දෙවලින් සතුට කරන්න බෑ. මොකද කරේ? දඹදිව් තලයේ ඇතෙක් බරට වස්තුව තියලා අනබෙරයක් ගහුවා. කවුරු හරි හරි ධර්මයක් අපේ රජුරවන්ට දේශනා කරනවා නම් ත බණ පදයක් මේ ඇතෙක් බරට තියෙන වස්තුව උහුට හිමි. දඹදිව් තලයේ පුරාවටම ගියා. මතක තියාගන්න කාශ්‍යප බුද්ධ ශාසනය ඉවර වෙන අපේ බුද්ධ ශාසනය පහළ වෙන්න තියෙන අතර කාලේ මේ කියන්නේ. එදා දඹදිව් තලයේම සරිසරණක් යන බිර කරුවට අහන්න ලැබුණ නෑලු බුද්ධ කියන වචනේ. බුද්ධ කියන වචනේ අහන්න අවබෝධය ලැබූ කෙනා සසර කෙලවර කරපු කෙනා අන්නය සසරෙන් එතර කරවන කෙනා මේ වචනය අහන්න ලැබුණ නෑ කියනවා. ඊට පස්සේ එතුමා කල්පනා කරනවා මම දැන් මගේ රාජ්‍ය පාලනය කරන්න ඕන සෙවීම කරා. සෙබළු දාලා අනබෙර ගහලා පණිවිඩ යවලා මෙව මට හම්බුන්නේ නැහැ ධර්මය. එහෙනම් දැන් මම තනියම හොයන්න කියලා මතක තියාගන්න. රජකම අතහැරලා ධර්මය හොයන්න ගියා. මිනිස්සු එපා කියලා අඬද්දි හොඳ රජ කෙනෙක් මට තේරුමක් නැහැ මෙලව පරලව සුගතියට යන්නට පාර නිවනට පාර කියන ධර්මයක් නැතුව මට රාජ්‍ය කරලා වැඩක් නැහැ කියලා රජකම අතහැරලා ගියා. මෙතුමා ලොල් වෙලා සිටියේ කැමති වෙනේ රජකම ධර්මයට. සුරාවට කැමති කෙනාට කියන්නේ මොකද්ද අපි සුරා සොඩෙක් කියනවනේ. සුරා සොඩෙක්. සූදුවට සොඩ වෙච්ච අය ඉන්නවා. සුරාවට සොඬ සොඬ කියන්නේ ඒකට ලොල් වෙච්ච කෙනා. ධර්මයට ලොල් වෙච්ච කෙනා කවුද? දහම් සොඬ. අහන්නවනේ. දහම් සොඬ රජුරෝ කියන්නේ එතුමාට. එතුමා රජකම අතහැරියා ධර්මයේ ලබා ගන්න. පණිවිඩ කීපයක් මේකෙන් කියන්නට ඕනේ. සරල දැන් කතාව ඉවර කරමු. දැන් යනවා කැලේ. කැලේ යනකොට ඔය හො යනවා අහනවා මිනිස්සුන්ගෙන් වැද්දන්ගෙන් හම්බෙන ගම් වලින් නෑ. මෙතුමාව සතුටු කරන්න ධර්මයක් නැහැ. මේ වෙලාවේදී සක්‍ර දේවේන්ද්‍රයා ජීවිතෝගිත මේක දොටුවා. කල්පනා කරා මේ නම් මහා විශේෂ පරිත්‍යාගයක්. රජකමක් මිනිහෙක් අතරින්නේ නැහැ නේද? මරණකන් එක ඉන්නේ බලන්න. මේ කරේ ධර්මය හොයාගෙන රජකම අතහැරියා. රජකමක් කියන්නේ අද කාලේ තියෙන මේ අගමැති ජනාධිපති දොර වගේ නෙවෙයි. සියලු රාජ්‍යයේ සන්තක ඔහුට. ඔහුගේ අනසක. එහෙම තියෙන බලයක් අපහැරියි. සක්‍රියට බලන්න උනා ඇත්තටම තවත් ගැඹුරින් කොච්චර ධර්මයට කැමතිද මෙයා? දැන් රාජ්‍ය අතහැරියා. ලේසි වැඩක් නෙවෙයි කරේ. මෙයා ජීවිතය අතහරින ධර්මයේ වෙන්නේ. මන්නේට වුණා. මොකද කරේ? මහා දැවැන්ත යක්ෂ වේශයකින් ආවා කියනවා. බණ පොතේ තියෙනවා. ඇවිල්ලා කියනවා ඔබ මොනවද හොයන්නේ? මම මේ ධර්මය හොයාගෙන යන්නේ. මම දැන්න ධර්මපදයක් තියෙනවා. සක්‍රියක් වෙනකොට මතක තියාගන්න දැන් මනුස්ස ලෝකේ වඩා දිව්‍ය ලෝකේ ආයුෂ වැඩි නේද? ආ එතකොට කාශ්‍යප බුද්ධ ශාසනයෙන් බණ අහපු දෙවිවරු සමහර බණපද පාඩම් කරන් ඉඳලා තියෙනවා. දිව්‍ය ලෝකේ දෙවිවරු මේ හාමුදුරුවරු මගේ බණ මතක තියාගන්නේ නැහැ ලොකුවට. එහෙන් මතක තියාගන්න බෑ. ඒතරම් සැප. ඒතරම් විනෝදය. විනෝද වෙනකොට මේ ධර්මයේ මතකෙටින් නැහැ ලොකුවට. ඒ නිසා ධර්මයේ රැකෙන්නේ මහා සංඝයා අතින්. දීකෙනා අතිනුත් නෙවෙයි. ධර්මයේ ආරක්ෂාව. දිව්‍ය ලෝකේ ගැන කවර කතාවද? නමුත් සමහර බණපද මතකයි. දැන් අපේ ලියවිල් තියෙනවා නේද සමහර බණපද මතකයි. ඔය පරපුරෙන් පරපුරට ඇවිල්ලා එක ගාතාවක් සක්‍ර දේවේන්ද්‍රට මතක තිබුණා. අනිච්චාවත සංඛාර උපාද වයි ධම්මින. මට මතක තිබුණා ඒ ගාතම. ඊට පස්සේ මොකද කරේ? සක්‍රයා කව මම මේ දැන් යක්ෂයා වගේ දැන් සක්‍රයා කියලා දන්නේ නැහැ. මට මම දන්නවා ලස්සන ධම්මපදයක්. හැබැයි මෙහෙමයි. මට මස්කණ්ඩක් ඕනේ. ඔබතුමා මේ ගලට පැනලා ගලට නැගලා
කට අරන් ඉන්නවා කටට පණින්න ඕනේ ඒ පණින ටිකේ මම බඩපදේ කියනවා ඊළඟ මොහොතේ මම කනවා කැමතිද එක පයින් කැමති වුණා මොකද කිව්වේ ධර්මයෙන් තොරව අවුරුදු 100ක් 200ක් ජීවත් වෙනවට වඩා එක බණපදයක් අහන දවසකින් මැරෙන එක මට සැපයි කියලා මේ පර්වතයට නැග මේ තමයි මහා බෝධිසත්වරු සාමාන්‍ය මෙහෙට කරන්න බෑනේ ඒ නිසානේ අපි වඳින්නේ බුද්ධලයට ඒ නිසානේ අපි සරණ යන්නේ නිකම් මිනිහෙක්ව සරණ යන්නේ නැහැ නේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා ජීවිතේ පරිත්‍යාග කරලා අපි සරණ යන්නේ जीवित हानि करे नमो तेतुमा जीवित परित्याग करा।